පිළිගන්න අදත් වයිල් ෆිල්ම්ස් අලුත් එපිසෝඩ් එකකට ඉතින් අද මේ වීඩියෝ එකේ අපි කතා කරන්න යන්නේ පොතෝස් ගැන. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ පොතෝස් ගැන. ඉතින් මම කලින් කිව්වා වගේ අද පොතෝස් ගැන අපි කතා කරද්දී මුලින්ම බලන්න ඕනේ මේ පොතෝස් කියන ගහ මොකක්ද කියලා. පොතෝස් කියන්නේ ගහකට වඩා ඇත්තටම වැලක්. මේගොල්ලන්ගේ ගොඩක් වර්ග තියෙනවා පොතෝස් වල. ඉතින් ඕගලන්ටත් පේනවා මෙතන මේ තියෙන්නේ එක වර්ගයක්. ඒ වගේම මේ අට ටැංක් එකේ තියෙන්නේ තව වර්ගයක්. ඒ වගේම දැන් මේ ටැංක් එකෙත් තියෙනවා. ඉතින් මේ වගේ විවිධ පොළවල විවිධ ප්‍රමාණයන් වලින් විවිධ පාට වලින් ඊට අමතරව විවිධ මේ කොළේ තියෙන රටා වලින් මේ පොතෝස් තියෙනවා. අපි මේ කොළ මේ කොළේ ඇතුලේ කට්ස් එහෙම නැත්නම් තියනවනේ ඒවල කට්වර්ක් පොතෝස් කියනවා. ඉතින් ඒ වගේ ගොඩක් පොතෝස් තියෙනවා. මම මේ වීඩියෝ එකේදී ඔයගලන්ට පොතෝස් ගැන එහෙම නැත්නම් වර්ග ගැන විස්තර කරන්න යන්නේ. මම මේ වීඩියෝ එකේ ફોકસ කරන්නේ කොහොමද ඔයගලන්ට පොතෝස් ගහ මෙන්න මේ වගේ ඇක්වේරියම් මේක ගොඩක් ලේසියෙන් හදාගන්න කියලා. ඉතින් මේක ඇත්තරම ලොකු කොස්ට් එකක් කියන එකක් නෙමෙයි. අපි මුලින්ම කරන්න ඕනේ මේ පොතෝස් ගහක් හොයාගන්න එක. මේ ගහක් හොයාගද්දී ගොඩක් මහන්සි වෙන්න ඕන. ඔයගලගේ ගෙවල් ගාව සමහරට ඔබන් ගෙදර යාළුවෙක් ගාව තියෙන පුළුවන් පොතෝස්. මේකෙන් පොඩි කොටසක් කිව්වේ සමහර වෙලාවට මේ මෙතන තියනා වගේ එක කොලයක් තියෙන කොටසක් හරි කමන්නෑ. මේක හදාගන්න ලේසි. ඉතින් මම ඔයගලන්ට මේ වීඩියෝ එකේ ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්නම් කොහොමද මේ පොතෝස් ශාකය හදාගන්න කියලා. ඔයගලන් අපිත් එක්ක රැඳිලා ඉන්න. පොතෝස් ගහ හොයාගෙන පස්සේ ඔයගලන් මේක කෙලින්ම ඇක්වේරියම් එකට දානවට වඩා ඔයගලන් ගාව අපර් ෆිල්ටර් එකක් එහෙම තියෙනවා නම් ඒ අපර් ෆිල්ටර් එකේ රඳවන එක තමයි හොඳම ඔප්ෂන් එක. මොකද එතකොට මේකේ ගොඩක් මුල් ඇදෙනවා. ඉතින් මේ ටැංක් එකේ තියෙන එහෙම ඇදිච්ච මුල් ඔයගලන්ට පේනවා දැන්න. මම ඔයගලන්ට තෝසත් වීඩියෝ එකක් දාන්නම්. ඉතින් මේ විදිහට මුල් ඇදින පස්සේ ඔයගලන්ට පුළුවන් මේක ටැංක් එකට දාන්න. ඉතින් මුල් ඇදෙනකන් ඔයගලන්ට පුළුවන් සාමාන්‍යයෙන් අපි පස් ටිකක දාන්න. එහෙම නැත්නම් හොඳම දේ තමයි අපර් ෆිල්ටර් එකක මේක දාලා තියෙන එක මේ මුල් ඇදෙනකන්. ඊට පස්සේ මේ නෝමල් විදිහට ඔයගලන්ට පුළුවන් මුල් ටික වතුර යටට තියන්න, කොළ ටික උඩට තියන්නත් දාන්න. මෙතන ඔයගලන්ට පේනවා මේ ටැංක් එකේ මම සම්පූර්ණයෙන්ම මේ පොතෝස් ගහ වතුර ඇතුළට දාලා නැහැ. ගොඩක් වෙලාවට බිගින කෙනෙක් කරන වරද්දක් තමයි සම්පූර්ණ පොතෝස් ගහම ඇතුළට දාන එක. ඉතින් ඇතුළට දානාට වඩා මෙන්න මේ වගේ අත්තක් එහෙම නැත්නම් රිෆ්ට් එකක සපෝට් එකක් එක්ක ඔයගලන්ට පුළුවන් මේ පොතෝස් ගහ ටැංකියෙන් උඩ තියන්න. මේ මතක ඇතුව මේ මුල් වතුර යට තියන්න. ඉතින් මේ පොතෝස් ගහ ගොඩාක් ලොකු ගහක් වෙලාට පස්සේ ඔයගලන්ට පේනවානේ මේ පොතෝස් එකම ගහ තමයි පල්ලට ඔක්කොම යන්නේ. මගේ වගේ වුණාට පස්සේ මේකෙන් ඉතාමත් සුළු කොටසක් වතුර ඇර ඇදුනට කිසිම එෆෙක්ට් එකක් නැහැ මේ ගහට. හැබැයි මේක පොඩි කාලෙ වුණා ගොඩාක් ලොකු එෆෙක්ට් එකක් තියෙනවා. පොතෝස් ගහගෙන කියද්දී ඒකෙන් අපිට තියෙන ආමූලික වාසි කිහිපයක්ම තියෙනවා. එකක් තමයි අපි මුලින්ම බලද්දි තියෙන ගහක් අපි හදාදී ඒක හදන්නේ ලස්සනට. ඉතින් මේ පොතෝස් ගහ ලස්සනයි. වගේම මේක ටැංක් එකෙන් උඩට වැවෙන හන්දා අපිට වෙනම ලුක් එකක් මේක ටැංක් එකට එකතු කරනවා. ඉතින් මේ ටැංක් එකට වඩා මෙන්න මේ ටැංක් එකේ මම පොතෝස් හදලා තියෙනවා. ඉතින් මේක ගොඩක් වෙලාවට මේ පොතෝස් ගහ ඇදලා තියෙන්නේ පිටිපස්සට වෙන්නේ කැමරා එකට. මේක පේනයි. ඉතින් මේ තියෙන පොතෝස් ගහේ මුල් හදන විදිය මේ විදියට. මේ මුල් ටික හැදෙනවා හැදෙන්න ඕනේ වතුර යට. ඊට පස්සේ ඔබලන්ට සාමාන්‍යයෙන් අඩියක් වගේ දිග පොතෝස් වලක් ඔබලම අදාගත්තට පස්සේ ඒක ගොඩක් දෙනවට ස්ටේබල් වෙති. මේක ඉරෙලිය ගැන කතා කරොත් මම ඉරෙලිය ඩිරෙක්ට් වැටෙන තරකට තමයි තියලා තියෙන්නේ. හැබැයි ඔබලම් ගොඩා ලොකු ඉරෙලියක් වැටෙන තැනක තියන්න එපා. මේ පොතෝස් ගාස් වල කොළ පිච්චෙනවා. ඉතින් මේ පිච්චෙනවා කියන්නේ ගොඩක් දෙනවට කහ පාට වෙලා ඊට පස්සේ දුබු පාට වෙලා මේ ගහ මැරෙනවා. ඉතින් ඒකත් බිජින කෙනෙක් හැටියට කරන ගොඩක් ලොකු වැරැද්දක් තමයි. මේ ගස් ගොඩක් ලොකු ඉරාවුවක් එන තැනක තියෙන එක. ඒ වගේම තමයි මේ ගොලන් තව බිජින කෙනෙක් කරන වැරැද්දක් තමයි මේක
ගොඩක් පොඩි ඉරව්වක් එතන තියෙන එක. ඉතින් ගොඩක් වෙලාවට ගෙවල් ඇතුලේ හදන්න බලන හැබැයි මේක ගෙවල් ඇතුලේ හදන්න පුළුවන්. හැබැයි ගොඩක් කරවල තැනක හදන්න බෑ. ඒ වගේම තමයි ඔයගලන් ඇක්වේරියම් ලයිට් එකකින් හදන්න බලනවා නම් සාමාන්‍යයෙන් අඩුම ගානේ අපේ ඩේ ලයිට් එක තියනා වගේ කාලයක් මේ පොතෝස් ගහට ඕගලන් මේ ලයිට් එක දාලා තියන්න ඕනේ. මොකද ඒක මේ ගහට ගොඩක් අත්‍යවශ්‍යයි. ඒ වගේම ඕගලන් ඇක්වේරියම් ලයිට් එකක් එහෙම නැත්නම් වෙනත් කෘතිම ලයිට් එකක් පාවිච්චි කරන්න හදනවා නම් මේ ගහ ගොඩක් ළඟින් තියන්න එපා. ඒ ලයිට් එක මොකද මේක පිච්චෙන්න බලන්න තියෙන. එතකොට මේ ගහ මැරලා යනවා. ඒ ටික තමයි ප්‍රධාන වශයෙන් කියන්න තියෙන්නේ. ඉතින් මේකේ මීඩියම් ලයිට් එකක් තිබ්බම ඇති ඔයගලන්ට චැනල් එකක් ගාවගෙන නම් ඔයගොල්ලෝගේ ටැංකිය තියෙන ගොඩක් ලේසින් හදන්න පුළුවන් මේ පොතෝස් ගහ. ඒ වගේම මම කලින් කිව්වා වගේ ඔයගොල්ලන් ටැංකියේ යකඩ මුල් ටික එන්නත් ගහ උඩට එන්නත් ඔයගොල්ලන් රඳවන්න පුළුවන්. ඉතින් මේකට සඳහා දැලක් පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට ඔයගොල්ලන්ට ගොඩක් ලේසින් හදන්න පුළුවන්. මේකට ගොඩක් ලොකු කෑයක් අවශ්‍ය නැහැ. ඔයගොල්ලන්ට ගොඩක් ලේසියෙන් මේ ගහ හදන්න පුළුවන්. ඒ වගේම මේක විතරම සුන්දරත්වයක් එකතු කරනවා අපේ ටැංක් එකට. අද මේ වීඩියෝ එක අපි ඉවර කරනවා. ඉතින් අපි ඉක්මනට මෙන්නම් ගොඩක් මේ වගේ වටන වීඩියෝ එකක් අරගෙන ඒ වගේම අපි ඉස්සරහට සෙටප් ටැංක්ස් ටැංක්ස් වගේ අපුත් මේ අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. ආදී අපි සබ්ස්ක්‍රයිබ් කරන්න පුරුදු පරිදි අපේ වෙබ්සයිට් එක තියෙනවා teamwifix.com ගිහලා බලන්න. අපේ පොඩ්කාස්ට් එකක් තියෙනවා චෙක් කරන්න. ගොඩක් හොඳ මාතෘකා අපි කව කරනවා මේ පොඩ්කාස්ට් එකේ. ගොඩක් සයන්ටිෆික් මාතෘකා. ඒ වගේම අපේ තව channel එකක් තියෙනවා wifix extended. ඔයගොල්ලෝ නම් ඒකට subscribe කරන්න. එන අපි තව වීඩියෝ එකකින් හම්බෙමු.